මේ පේෙ බැක්ටීරිය සයිලයේ දර්ශීය විය්හය. ත මේකෙදී අපි බාහිරින්ම තියන මේ තැබිලිපටින් ඔබට පේන කොට සපි හඳුන්වන්නේ සයිලකොපුුව කියලා බාහිරම ආවරණය එතර මේ සයිලකොප්පු බොහෝමයක් බැක්ටීරියාවන්ට තියෙනව නමු සමහර බැක්තිරියාවට සයිලකොපු නැ නම් දර්ශය වව්හ අපි සයිලකොපුුව අන්ඳ නො මේ සයිලකොපුුව සමහර වෙලාවට කාල තරණ විය්හයක් විදිහටත් කටයුතු කරනවා යිල කොපෝට ඇතුලතින් තියෙනවා මේ කහපාටිින් නොට පේනවා සයිල බිත්තිය. එතර මේ සයිල බිත්තිය බැක්ටේරියයා සයිලවල හැදිල තියෙන්නේ පෙප්ටි ඩො ග්ලයිකයන් කියන සංයෝගෙන්. එතකොට ඊට ඇතුළතින් අපිට පලාස්ම පටලය පේනවා පලාස්ම පටලය ත් ඇතුළතින් සයිල පලාාස්මේ තියනවා. එතට මේ සයිල පලාස්මය තුළ ගිලිලා තියෙනවා වෘර්තාකාර ඩන්නේ අනුව මධ්‍යගතව. රම නිල් පාටිං ට පෙන්නේ ෘත්තා කාර දියෙන්නේ අනුව ඒ සයිල පලාස්මේයට විවෘර්තයි. ඒ වගේ සයිල පලාස්මේ තුළ තැන තැන රයිබ සෝමත් අපිට දැකගන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට පලාස්මිඩත් මේ බැක්ටීරියයා සයිලවල තියෙනවා. එතොට පලාස්මිඩ කියන්න කුඩා ජානමය කොට සැතුලත්වෙන ඒකක. එතුට මේවා තමයිර ජානීන් ජීතේරු ද්‍යාවේදී අපි බෞුලව බැක්ටීරියා සයි වෙනස් කරන්න විකරණය කරන්න අපි යොදාගන්න එතුට දැන්වුබට පුළුවන් වෙන්නව මේ බැක්ටීිය සයිලයක් ඇඳලා ඒවා කොටස් නම් කරන්න. එතුට මේ සයිලයක් අන්දිනකොට දුව පුතේ අපි මොකක්ද හොඳට මතක තියාගන්න කරන්න. එතුට මුලින්ම මේ සයිලය ඉතා විශාලව අපි රූප සටහනාක් අදිනු. සයිලයක රූප සටහනක් කන්දිනකොට අපි බාහිරම ආවරණයේ ඉදන් තමයි ඇතුළට ඇදගෙනයන්නේ. එෙම ඇතුව මේ ෘර්තාකාර ඩියෙන්හ අනුවෙන් පටන්ගෙන සයිල කොපෙන්ඉවර කරන්නන්නේ නෑ සයිල කොපපු ඇඳල තමයි වෘතාකාර දන්නේ අනුවට යන්න එතකොට නේ වගේ බාහිර ඉඳං අප ඇතුළට වෙන්න අපි සයිලේ කොටස් අඳිනව ඇඳල පැහැදිලිව නම් කරන්න ඕට. එතකොට මුලින්ම් අපි රූපයක් බලාගෙන අදිනව ඊට පස්සේ අපි තනියම ඒ රූපය මතකෙන් අදිනවා මතකෙන් ඇදල මතකෙන් නේ රූපය නම් කිරීම කරනවා එතකොට අපේ හොඳට මේ ජීවවිද්‍යාපාඩම් ධාරණය වෙනවා හොඳට ත ශක්තියක් ඇතුව ධාරණය වෙනවා. ඒ වගේම දැ මෙතන මේ බැක්ටීරියයා සයිලේ අපිට තවත් දෙයක් කියන්න පුළුවන් මේ කශිකා ගැන පක්ෂම හා කශිකා මේ පක්ෂමහා කිකා බැක්ටීරයා සයිලයට පිහිටන්නේ සංචරණය සඳහා. එතුොට මේ බොහෝදුරට ජලිය ද්‍රාවනවල ඉන්න එතකොට ඒ ජලිය ද්‍රාවනවලිහි පිහිනීම සඳහා සංචරණය සඳහා තමයි මේ කශිකා සහ පක්ෂම පිහිටන්නේ. ැන් ඔබට පුලුවන් මේ සයිලය ඇඳලා නම් කරන්න අපි මේකේ ලක්ෂණ මොනවද කියලා බලු. එතවට ප්‍රධාන වශයෙන්ම ලක්ෂණය වෙන්නේ ප්‍රාඥස්ටික බව එතර ප්‍රාඥෂ්ටික නිසා පටලවලින් වටවෙච්ච නස්්ටියක් මේ සයිලවල දකින්න ලබෙන්න්නේ නැහ ඒ වගේම පටල මේ ඉන්ද්‍රීකා දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේම සයිල බිත්තියේ ප්‍රධාන සංගටකය වෙන්නේ පෙප්ටි ඩක් ලයිකෑ. මේ හොඳට මතක තියාගන්න ඕන සයිල බිත්තික සංයෝගය මොකක්ද කියලා ඒ වගේම මේ බැක්ටීරියාවල සංචිතතාහා රතර තියෙනවා ග්ලයිකෝජෙන් ප්‍රධාන වශය එතකට ඇයි මේ ගලයිෝජන නැර වෙන කුත් නැද්ද බැක්ටරියාවන්ගේ තියෙනවා සහර බැක්ටීියාවනි නෝ ප්‍රභාසංස්ලේක බැක්ටීරිියාවේ ො ඒ අය බැක්ටරියයානු පිෂ්ටේවිදියට තමයි ඔවන්ගේ ආහාර සංචිත කරන්නේ සයිලිය ශක්ති්‍යවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා. එතකොට දැන් ඔබට පුළුවන් බැක්ටීරියයා සයිලයක් ඇඳල නම් කරන්න ඒක ලක්ෂ මොනවද කියලා පැහැදි.